සුබ දවසක් වේවා යාළුවනේ මම කලින් ඕගලන්ට මගේ channel එකේ clip එකක් ගෙනාවා ඇමරිකාවේ ස්ථිර පදිංචිය එහෙම නැත්නම් green card එක ලබා ගන්න තියෙන අවස්ථා පහක් ආකාර පහක් විස්තර කරලා දැන් ඒ clip එකටම සම්බන්ධ දෙයක් තමයි මම අද කතා කරන්න යන්නේ මේක ටිකක් දීර්ඝ දෙයක් ඉතින් ඒ නිසා මම මේක clip කිහිපයකට කොටස් කිහිපයකට කඩලා මගේ channel එකට upload කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඕගලන්ට මතක ඇති මම පැහැදිලි කරා මුල්ම ක්‍රමය ඇවිල්ලා මේ තමුන්ගේ family එකේ එක්කෙනෙක් හරහා green card එක එහෙම නැත්නම් ඇමරිකාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම. එතකොට ඒක මේ අපි මේ immediate relatives හරහා කියලා අපි කියනවා. ඒ කියන්නේ හොඳම උදාහරණය බොහෝ දෙනා යොදා ගන්න ක්‍රමය ඇවිල්ලා හිතන්න ඇමරිකානු පුරවැසියෙක් ඉන්නවා. ඒ ඇමරිකානු පුරවැසියා දැන් මේක ලංකාවට අදාළව කතා කරන නිසා ලංකාවේ එක්කෙනෙක්ව විවාහ කරගන්නවා. එතකොට ඒ ලංකාවේ එක්කෙනා විවාහ කරගත්තට පස්සේ ලංකාවේ එක්කෙනාට ඇමරිකාවේ ගිහිල්ලා අර පුරවැසියා එක්ක එකට පෞල් ජීවිතයක් ගත කරන්න අවශ්‍යයි. අන්නේ වගේ අවස්ථාවේදී මේ ඇමරිකානු පුරවැසියට ඇමරිකානු රජය හරහා අර ලංකාවේ එයා විවාහ කරගත්තු එක්කෙනාට ග්‍රීන් කාඩ් එක ලබා දෙන්න පුළුවන්. ඒක තමයි මේ family based green card through immediate relatives කියලා හඳුන්වන්නේ ඒකයි. ඒක තමයි හුඟක් දෙනා ඇත්තට ඇමරිකාවට යන්න යොදා ගන්න ක්‍රමයක්. ඒක තමයි ඇත්තටම පහසුම ක්‍රමය. මේ හැම ක්‍රමයකින්ම අපි බැලුවොත් පහසුවෙන්ම කරන්න පුළුවන් දේ ඇවිල්ලා US citizen කෙනෙක්ව මැරි කරොත් ඒ මැරි කරන පුද්ගලයාට green card එක ලබා ගන්න හරිම පහසුයි. මේ ක්‍රමයේ පිළිබඳ දැන් ඕගලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් හරි අපි කොහොමද US citizen කෙනෙක් හොයාගන්නේ අපිට කොහොමද ලංකාව ඉදගෙන US citizen කෙනෙක් හොයාගන්නේ කියන එක ඉතින් ඒකටත් මම ඕගලන්ට පොඩි අයිඩියාස් ටිකක් දෙන්නම් ඒක අපි හිතන තරම් අමාරු දෙයක් නෙමෙයි මම උදාහරණත් මං ගාව තියෙනවා මම ඒ ගැනත් ඕගලන්ට කියන්නම් නමුත් මේක ඇවිල්ලා ඇත්තටම පහසුම ක්‍රමය තමයි මම දන්න විදිහට green card lottery එක DV lottery එක ඇරෙන්නට තියෙන ක්‍රමය ඊට අමතරව මම ඕගලන්ට පැහැදිලි කරා මෙන්න මේ ක්‍රමය ඒ කියන්නේ employment based green card කියන එක මේකත් ඉතාමත්ම බහුලව විශේෂයෙන්ම මේ ලංකාවේ අය යොදා ගන්න ක්‍රමයක් තමයි මේ green card එක ලබා ගන්න මේ employment based green card කියන එක එතකොට ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් මම ෆෝකස් කරන්න යන්නේ මැරේජ් එක හරහා සහ එම්ප්ලොයිමන්ට් බේස් හරහා ග්‍රීන් කාඩ් එක ලබා ගැනීම. දැන් අපි බලමු දැන් කොහොමද මේ එම්ප්ලොයිමන්ට් බේස් ග්‍රීන් කාඩ් එක ලබා ගන්න කියලා. දැන් මේකට ඇත්තටම අපි ඇමරිකාවට එක්තරා විදිහකට අපි ඇමරිකාවට යන්න ඕනි. ඇමරිකාවට යන්නේ නැතුව ලංකාවේ ඉඳනුත් තමුන්ට එක මෙහෙම ග්‍රීන් කාඩ් එක ලබා ගන්න පුළුවන් හැබැයි ඒක ටිකක් අමාරුයි තමුන් ලංකාවේ ජොබ් එකක් තියෙනවා නම් තමුන්ට ඇමරිකාවේ ඇත්තටම ග්‍රීන් කාඩ් එක ලබා ගන්න පුළුවන් නමුත් බහුතරයක් කරන සිස්ටම් එක මම ඕගලන්ට පැහැදිලි කරන්න කොහොමද එම්ප්ලොයිමන්ට් හරහා තමුන්ගේ රැකියාව හරහා ග්‍රීන් කාඩ් එක ලබා ගන්නේ ඇමරිකාවට ගිහිල්ලා මං ඒක තමයි මෙතෙන්දි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා. ඒක ඇත්තටම කරන්නේ ඉස්සෙල්ලාම අපි කරන්නේ ඇමරිකාවට ස්ටුඩන්ට් වීසා එකක් හදා ගන්නවා. දැන් ස්ටුඩන්ට් වීසා එක කියන්නේ non immigrant visa එකක්. ඒ කියන්නේ අපි එහෙ යන්නේ ඒ රටට යන්නේ ඉගෙන ගන්න පරමාර්ථයෙන් යන්නේ. එතකොට අපි එහෙ ජීවිතේ ඒක නවතින්න බලාපොරොත්තුෙන් යන ගමනක් නෙමෙයි. අපි ඉගෙනගෙන අපේ වැඩේ කරගෙන අපි ආයේ අපේ මව් රටට එනවා කියන පරමාර්ථයෙන් තමයි යන්නේ. නමුත් ඒ හරහා බොහෝ දෙනෙක් ඒ විශේෂයෙන්ම ලංකාවේ අය ඒ හරහා ඉගෙන ගන්න ඇමරිකාවට ගිහිල්ලා ඒ හරහා ග්‍රීන් කාඩ් එක ලබාගෙන පුරවැසිභාවයත් ඇමරිකාවේ ලබා ගන්න අවස්ථා අනන්තවත් තියෙනවා මට උදාහරණ ඇතුවත් ඕගලන්ට ඕනම් පැහැදිලි කරන්න පුළුවන්. ඒතකොට අන්නේ ඒ ක්‍රමය තමයි. තමු ස්ටුඩන්ට් වීසා එකකින් ඇමරිකාවට යනවා. ඊට පස්සේ ඒ තමුන්ගේ අධ්‍යයන කටයුතු අවසන් කරාට පස්සේ ඒ තමුන්ගේ ඒ
අධ්‍යාපන සුදුසුකම් 90 ඇමරිකාව තුල රැකියාවක් හොයාගෙන ඒ රැකියාව හරහා මෙන්න මේ employment based green card කියන category එකෙන් තමුන්ට green card එක හදා ගන්න පුළුවන්. එතකොට මම අද උත්සාහ කරන්නේ ඔයගලන්ට පොඩි අවබෝධයක් දෙන්න මෙන්න මේ කොහොමද මොකක්ද මේ student visa කියලා කියන්නේ. කොහොමද මේක කරගන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් දෙන්න තමයි මම යන්නේ. ඕගොල්ලෝ පුදුම වෙයි සමහර වෙලාවට ඇමරිකාව කියන්නේ ඕගොල්ලෝ දන්නවා හුඟක් වියදම් අධික රටක්. නමුත් ඇත්තටම ඕගොල්ලන්ට යම් යම් සුදුසුකම් ලංකාව තුල තියෙනවා නම් බොහෝ වෙලාවට නොමිලේම ඇමරිකාවට ගිහිල්ලා තමුන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්. ඒ අධ්‍යාපන කටයුතු කරගන්න අවස්ථාවේදී තමුන්ට මාස්පතා ඒ අධ්‍යාපන කටයුතු කරගන්න යන ඒ අධ්‍යාපන ආයතනයෙන් තමුන්ට ජීවත් වෙන්න මුදලක් පවා ගෙවෙන අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒ පිළිබඳ මම විස්තර කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. මේක කොටස් කිහිපයකට කඩලා මම දාන්නම් මේ ක්ලිප් එක. ඉතින් මේ අද පළවෙනි කොටස තමයි මම කියලා දෙන්න යන්නේ. ඒකට අපි බලමු ඇමරිකාවට යන්න තියෙන මොනවද මේ ස්ටුඩන්ට් වීසා කියන්නේ මොනවද, ඒවයි මොනවද තියෙන වර්ග කියලා අපි බලමු. ඕ then types of student visas for USA then එක එක රටවල් තියෙනවා. මම මෙතන focus කරන්නේ මේ USA වලට තමයි. අපි පළවෙනි එක ගත්තොත් මම කතා කරන්න බලාපොරොත්තු අඩුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන එක මුලින් කියන්න. පළවෙනි එකට අපි කියන්නේ M1 visa එකක් කියලා. හරි, M1 visa එක කියලා කියන්නේ ඒක student visa වර්ගයක්. හැබැයි මේක අදාළ වෙන්නේ vocational student vocational student visa එකක් කියලා තමයි මේකට කියන්නේ. ඒ කියන්නේ වෘත්තිමය පුහුණුවක්. වෘත්තිමය පුහුණුවක් සඳහා ඇමරිකාවට යන කෙනෙක් එයා පූර්ණ කාලීන full time student කෙනෙක් හැටියට තමයි ඉන්න ඕනි. මේක non immigrant visa එකක්. එතකොට මේකෙන් ගිහිල්ලා එයා අධ්‍යාපන කටයුතු කරනවා. වැඩිම අවුරුදු 3කට තමයි මේ වීසා එක දෙන්නේ. ඊට පස්සේ තමුන්ගේ මව් රටට යන්න පුළුවන්. දැන් මේ වීසා එකෙන් ඇත්තටම මම දැනුවත් කවුරුවක්වත් ග්‍රීන් කාඩ් එක හදාගෙන නැහැ. එතකොට මේක අර මම පැහැදිලි කරේ මේ ඇමරිකාවේ තියෙන ඇමරිකාවට යන්න තියෙන එක්තරා ස්ටුඩන්ට් වීසා වර්ගයක් හැටියට තමයි මම මේක පැහැදිලි කරේ. නමුත් මම මේ ගැන පස්සේ ඕගලන්ට අවශ්‍ය නම් දැනගන්න මට මේ ගැන ක්ලිප් එකක් දාන්න පුළුවන්. නමුත් මම අද ફોકસ කරන්න යන්නේ මෙන්න මේක ගැන. මෙන්න මේ F1 visa කියන එක ගැන තමයි මම අද ફોકસ කරන්න යන්නේ. මේකට ඇවිල්ලා කියන්නේ academic, එහෙම නැත්නම් ඒකට languages student visa. මෙන්න මේක තමයි මම අද ફોકસ කරන්න යන්නේ academic or languages student visa කියන එක. මෙන්න මේ visa category එක යොදාගෙන තමයි බොහෝ ශ්‍රී ලාංකික අය මම දැනුවත්ව ඇමරිකාවට යන්නේ. ගිහිල්ලා ඇමරිකාවේ වැඩි ඒ අධ්‍යාපන කටයුතු ලබලා රැකියාවක් හොයාගෙන ඒ රැකියාව හරහා green card එක ලබා ගන්න මෙන්න මේ category එකෙන් ඔන්න ඔය මේ F1 කියන student visa එක ආශ්‍රය. එතකොට මම පැහැදිලි කරන්නම් මොකක්ද මේ F1 student visa එකේ තියෙන ආකාර මොනවද කියලා මම පැහැදිලි කරන්නම්. දැන් F1 student visa එකේ පළවෙනි ආකාරය ඇවිල්ලා තමුන්ට පාසලකට යන්න පුළුවන්. ඒ කියන්නේ මම මේකේ ෆොන්ට් එක පොඩ්ඩක් වෙනස් කරන්නම්. තමුන්ට ඇත්තටම පාසලකින් ඒ කියන්නේ ඇමරිකාවේ පාසලකට ගිහිල්ලා එහි පූර්ණ කාලීන full time student කෙනෙක් හැටියට වැඩ කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒක හුඟක් දෙනා යොදා ගන්නෙ නැහැ. මොකද පාසලක ඒ කියන්නේ අපි කියමු මෙහි තියෙන ස්කූල් එකට යනවා වගේ තමයි. ගිහිල්ලා එහෙම වැඩ කටයුතු කරන්න හුඟක් වියදමක් යනවා. ඒ කියන්නේ පාසලේ ඒ කියන්නේ ටියුෂන් ෆීස් ගෙවන්න ඕනි, තමුන් නැවතිලා ඉන්නවනේ ඒවට ගෙවන්න ඕනි, කෑම බීම අසනීප වෙනවනේ ඒකට මෙඩිකල් ඉන්ෂුරන්ස් ගන්න ඕනි. ඒක හුඟක් කොස්ට් එකක් යන වැඩක් තමයි. ඒ කියන්නේ හිතන්න අර 9 10 11 12 අන්නේ වසරවල ඉඳන්ම තමුන් ඇමරිකාවේ ස්කෝල් එක ඉගෙන ගන්නවා. ඇමරිකාවේ තියෙනවා ප්‍රයිවට් ස්කූල් සහ පබ්ලික් ස්කූල්ස්, මේවට යන්න පුළුවන්. මම
දන්නේ නැහැ එහෙම ශ්‍රී ලංකන් අය ඉන්නවද කියලා. නමුත් මම අහලා තියෙනවා එහෙම සමහර ඉතාමත් හොඳට සල්ලි තියෙන අය ඒගොල්ලන්ගේ දරුවන් හෝ ඇමරිකාවේ පාසල් වලට යවල උගන්වනවා කියන එක මම අහලා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඒතකොට මේ ක්‍රමයට යන්න පුළුවන්. දෙවැනි අවස්ථාව ඇවිල්ලා තියෙනවා කොලේජස් කියලා. ඇත්තටම මේකට කියන්නේ කමියුනිටි කොලේජස් කියලා කියන්නේ. අන්න ඒ වගේ එකක් ෆුල් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඇත්තටම ෆුල් ටයිම් ස්ටුඩන්ට් පූර්ණ කාලීන ශිෂ්‍යෙක් හැටියට මේ කමියුනිටි කොලේජ් කියන එකට යන්න පුළුවන්. මේක ඇත්තටම දැන් අපේ රටේ ගත්තු ටෙක්නිකල් කොලේජ් එකක් කියන්නේ අන්න එහෙම ඒ ටෙක්නිකල් කොලේජ් එකකත් නෙමෙයි. මේකෙන් ඇත්තටම දෙනවා අවුරුදු දෙකේ ඩිග්‍රී එකක්. ඒ කියන්නේ මේ වගේ සිස්ටම් එකක් ලංකාවේ මම දැකලා නැහැ. 2-year ඩිග්‍රී එකක් දෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් මේගොල්ලෝ කියනවා ඇසෝසියේට් ඩිග්‍රී කියලා. මේ ඇසෝසියේට් ඩිග්‍රී කියන එක ගන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ කමියුනිටි කොලේජ් කියන එක. ඒකට කමියුනිටි කොලේජ් එකකට තමුන් F1 වීසා එක හදාගෙන ගිහිල්ලා එතන අවුරුදු දෙකේ පාඨමාලාව ඩිග්‍රී එක කරලා තමුන්ට රැකියාවක් ඇත්තටම හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමුන් ඊට පස්සේ ඒ අවුරුදු දෙකේ පාඨමාලාව කරලා තමුන්ට විශ්වවිද්‍යාලයකට මාරු වෙන්න පුළුවන් වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. එතකොට එහෙම මාර්ගයක් තියෙනවා. එතකොට තුන්වෙනි එක නමුත් නැවත වතාවක් මේ ස්කූල් හරහා ස්ටුඩන්ට් වීසා ලබාගෙන යන්නේ හුඟක් වෙලාවට මම කලින් කිව්වා වගේ මුදල් තියෙන හොඳට වියදම් කරන්න පුළුවන් අය මෙන්න මේ කමියුනිටි කොලේජස් වලට ස්ටුඩන්ට් වීසා හදාගෙන යන්නේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලොකු ඒ කියන්නේ මුදලක් අවශ්‍යයි අනිවාර්යයෙන්ම හොඳ ටිකක් සල්ලි තියෙන්න ඕනේ. නමුත් මේක ඇත්තටම මේ cost effective. ඒ කියන්නේ ඊටාම මේ ඒ කියන්නේ අඩු මිලකට කරගන්න පුළුවන් තමුන් අවුරුදු දෙකේ කෝස් එක කමියුනිටි කොලේජ් එකක කරලා ඉතුරු අවුරුදු දෙක තමුන් විශ්වවිද්‍යාලයකට ට්‍රාන්ස්ෆර් කරනවා තමුන්ගේ ක්‍රෙඩිට්. ඊට පස්සේ තමුන්ට උපාධිය BSc එක එහෙම නැත්නම් බැචලර්ස් ඩිග්‍රී එක අන්ඩර් ග්‍රැජුවට් ඩිග්‍රී එක ලබා ගන්න පුළුවන්. දැන් තව දෙයක් ඇවිල්ලා මතක තියාගන්න ඕනි දෙයක් ඇවිල්ලා ඇමරිකාවේ උපාධියක් අන්ඩර් ග්‍රැජුවට් ප්‍රථම උපාධියක් කියලා කියන්නේ ඇත්තටම අවුරුදු 4 කෝස් එකක්. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් තියෙනවනේ සාමාන්‍ය උපාධි ජෙනරල් ඩිග්‍රී එක අවුරුදු 3යි ඊට පස්සේ තියෙනවා ස්පෙෂල් ඩිග්‍රී කියලා එකක් විශේෂ උපාධියක් අවුරුදු 4ක්. අන්නේ අවුරුදු 4 උපාධිය තමයි මේ ඇමරිකාවේ අන්ඩර් ග්‍රැජුවට් ඩිග්‍රී එකක් කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් බැචලර්ස් ඩිග්‍රී එකක් කියලා හඳුන්වන්නේ මෙන්න මේ අවුරුදු 4 උපාධිය. අන්න ඒක හොඳට මතක තියාගන්න. මොකද ඒක මම ඉස්සරහදී කතා කරනවා ඒක සම්බන්ධයෙන් දේවල්. ඊට පස්සේ තුන්වෙනි එක ඇවිල්ලා තමුන් කෙලින්ම යනවා 4-year degree offering college or university. මෙන්න මේ වගේ එකකට තමුන්ට ගිහිල්ලා තමුන්ගේ ඒ ස්ටුඩන්ට් වීසක ලබාගෙන ඒ අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්. දැන් මේ ඔක්කොටම තමුන් ප්‍රාථමික පාසලකට යනවා නම් ඒවට සල්ලි ගෙවන්න ඕනි. කමියුනිටි කොලේජ් එකක අවුරුදු දෙකේ කෝස් එක කරනවා නම් ඒකට සල්ලි ගෙවන්න ඕනි. 4-year ඩිග්‍රී එකක කොලේජ් එකක ෆුල් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට යනවා නම් ඒකටත් බොහෝ වෙලාවට තමුන්ට සල්ලි ගෙවන්න වෙනවා. හැබැයි යම් යම් අවස්ථා තියෙනවා තමුන්ට ස්කෝලර්ෂිප් එකක් ලබා ගන්න පුළුවන්. හරි, එතකොට මෙන්න මේ ආකාර තුනට තමුන්ට ඒ තමුන්ගේ ඒ අධ්‍යාපන කටයුතු ඉවර කරලා ඒ හරහා එහෙම නැත්නම් වැඩිදුර ඉගෙනගෙන මේ ස්කූල් එකෙන් තමුන් ඉවරනාට පස්සේ ඒ F1 වීසා එකෙන්ම තමුන්ට ඒක දික් කරගෙන කමියුනිටි කොලේජ් එකකට ගිහිල්ලා එතන වැඩ කටයුතු අවසන් කරලා එතනින් තමුන්ට අවුරුදු 4 ඩිග්‍රී එකක් කරන යුනිවර්සිටි එකට ගිහිල්ලා අවුරුදු 4 උපාධිය කරලා තමුන්ට රැකියාවක් කරන්න යන්න පුළුවන්. ඉතින් ඒවට ඇත්තටම හොඳට සල්ලි තියෙන්න ඕනේ තමුන්ට ස්කෝලර්ෂිප් එකක් ගන්න බැරි නම්. හැබැයි ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ මං ඉදිරිපත් කරන අවසාන ක්‍රමය. මේක ඇවිල්ලා පෝස්ට් ග්‍රැජුවට් ස්ටඩීස් ෆුල් ටයිම් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට
ප්‍රශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරන්න එනවනම් ඒ කියන්නේ MSc එකක් හරි PhD එකකට ඇමරිකාවට එනවනම් ඉතාම ගොඩක් වරප්‍රසාද හම්බ වෙනවා මෙන්න මේ F1 student visa එකෙන් මෙන්න මේ D කියන මෙන්න මේ කාණ්ඩෙට ඕගොල්ලෝ වැටෙනවනම් හුඟාක් ඕගලන්ට වාසි ලැබෙනවා ඒ අධ්‍යාපන කටයුතු. ඉතින් මං ඊළඟ ක්ලිප් එකේදී මේ ගැන වැඩි විස්තර පවසන්නම් මෙන්න මේ D කාණ්ඩෙන් කොහොමද ලබා ගන්න කියලා.